ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා නැවත ජෝබර්ෂි ලංකා channel එකට මේ ඩිවර්සි අපි වඩගෙන යන්නේ 2024 වර්ෂය සඳහා සම්පත් බැංකුව මයින් කරලා ඇති internship එහෙම නැත්නම් සීමාසික පුහුණුව සඳහා බඳවා ගැනීම පිළිබඳ ආයතනපත් නිකුත් කරලා තිබුණා. ඒ පිළිබඳ විස්තර සියලුම අවශ්‍ය කරන සුසුම්ම් සහායතුම්පත් නිවැරදිව යොමු කරන ආකාරයේ online මාර්ගයෙන් පියවරෙන් පියවර මේ වීඩියෝ කෝස් එක වලට අපි ගෙන එන්නටත් බලාපොරොත්තු වෙනවා. මුලින් බලමු මේ සඳහා අවශ්‍ය කරන සුසුම්ම් මොනවද යන්න මෙහිදී අවස්ථා දෙකක් වාර ලබා දීලා තියෙනවා. මෙහිදී පාසල් හරියන ඔබ සඳහා අවස්ථා තියෙනවා ආයතනපත් කරන්න. එසේම undergraduates එහෙම නැත්නම් උපාධි අපේක්ෂක ඔබ සඳහා ඕනෑම උපාධි අදාළ සිටින ඔබ සඳහා අවස්ථා ලබා දීලා තියෙනවා බැංකුවෙන්. මම internship සඳහා ආයතනපත් කරන්න. ඒ පළමු කොටස යටතේ ස්කූල් ලීවර්ස් සඳහා අවශ්‍ය වෙන සුසුම් සර්වා බලමු. ඒදී විශේෂයෙන්ම වයස් පරිමාණය ගැන සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 22ට අඩු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ සඳහා අවස්ථා තියෙන ආයුබත් වූ කරන්න. ඒ වගේම අවශ්‍ය වෙන සාමාන්‍ය පෙළ සුසුකම් වශයෙන් සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයන් 6ක්වත් සමත් වෙන්න ඕනේ. ආම වශයෙන් විෂයන් 5කටවත් CEO ඉහළ සාමත් සහිතවම සමත් වීම සිදු වූ බව සඳහන් වෙනවා. ඒදී ඉංග්‍රීසි විෂය සඳහා CEO ඉහළ සාමත්‍යයක් තිබිය යුතු බවත් සඳහන් වෙනවා. එදී දේශීය සාමාන්‍ය පෙළ විභාගයේ හෝ ලන්ඩන් ඕ ලෙවල් විභාගයේ සමත් වී තිබීම සුසුකම් ලෙස සලකා බැලන බව සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීම ප්‍රමාණවත් වෙනවා. එදී දේශීය උසස් පෙළ විභාගයේ හෝ ලන්ඩන් ඒ ලෙවල් විභාගය සඳහා පෙනී සිටීම සලකා බැලන බව සඳහන් වෙන්නේ. එදී මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඔබ සඳහා තත්ත්වය තියෙනවා. මේ සඳහා ආයතනපත් කරමු කරන්න ඔලෙන් මාර්ගයෙන්. ඒ වගේම තවත් අවස්ථාවක් ලබා දී තියෙනවා undergraduate ජර්තේ. එදී වයස් පරිමාණය සඳහන් කරලා තියෙනවා වයස අවුරුදු 26ට අඩු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ සඳහාම අවස්ථාවක් තියෙනවා ආයතනපත් කරන්න. එදී විශේෂයෙන් සලකා බලන්නේ ශ්‍රී ලංකා තුළ පිළිගත් විශ්වවිද්‍යාලයක් හෝ ආයතනයක් තුන උපාධි අපේක්ෂකයෙක් ලෙස කටයුතු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඕනෑම උපාධියක් යටතේ අවස්ථාව දීන ආයතනපත් කරන්න. ඒ වගේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ පූර්ණ කාලීන උපාධියක් සඳහා ලියපංචේලා විශ්වවිද්‍යාලය තුළ හදාරමින් සිටින පුද්ගලයන් සඳහා තමයි විශේෂයෙන්ම අවස්ථාව තිබෙන්නේ. මේ ඉන්ටර්නල් බැචලර්ස් ඩිග්‍රී වශයෙන් සඳහන් වෙන්නේ ඒ යටතේ. ඉතින් මේ කියන කැටගරි දෙක යටතේ ඕනෑම කැටගරියක් සඳහා භාවිත වෙනවා නම් අවස්ථාව දීන ආයතනපත් යොමු කරන්න. අපි ඊළඟට බලමු කෙසේද ආයතනපත් නිවැරදිව ඔන්ලයින් මාර්ගයෙන් යොමු කිරීම සඳහා පිවිසෙන්නේ සහ යොමු කිරීම නිවැරදිව සිදු කළ යුත්තේ කෙසේද යන්න. ඊළඟට අපි ගෙනෙන්නේ සම්පත් බැංකුවේ ඉන්ටර්න්ෂිප් 2024 සඳහා ආයතනපත් යොමු කරන ආකාරය වාර ගෙනෙන්න. ඒ සඳහන ලින්ක් එක ලබා ගැනීමට මේ වීඩියෝ එකේ පහළ ડિස්ක්‍රිප්ෂන් එකේ හෝ jobguide.lk වෙබ් අඩවි තුල ඉහවාට මේ ආකාරයේ වෙබ් පිටුව තුලින් මේ හා සම්බන්ධ සියලු විස්තර මේ ආකාරයෙන් අපි ලබා දෙලා තියෙනවා. එදී එම වෙබ් පිටුවේ පහළින් ඇති job application කොටසින් internship application වල ක්ලික් කිරීමේ ඔයාලට online මාර්ගයෙන් අදුපත් යොමු කිරීමේ කවුළු වෙත මේ ආකාරයෙන් පහසුවෙන් පිවිසෙන්න පුළුවන්. එසේම මේ සඳහන වැඩිදුර විස්තර වගේම වනට job application එක සඳහා ඉදිරිපත් කිරීමේ අනතුරුව සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වීමේදී වාට මොඩර්න් CV නොමැතින මොඩර්න් CV ලබා ගැනීම සඳහා වෙන ලින්ක් අපි මේ ආකාරයෙන් ලබා දෙනවා. ඊට පහළ කොටසින් ඒ උඩ ක්ලික් කිරීමෙන් වාට පහසුවෙන්ම නවීන මොඩර්න් CV එකක් වාට විශේෂයෙන්ම ලබා ගැනීම හැකියාව පවතින 2024 වර්ෂය සඳහා. එදී වාට පුළුවන් විවිධ කැටගරි යටතේ ඔයාලගේ CV ලබා ගැනීම සඳහා අවස්ථා අපි ලබා දෙනවා. ස්කූල් ලීවර්ස් සඳහා ඒ වගේම ඕනෑම කෝස් එකක් පළවස් කරන පුද්ගලයන් සඳහා ඒ වගේම වල සර්ටිෆිකේට් හෝ ඩිප්ලෝමා හොල්ඩර් කෙනෙක් නම් යටතේ ඒ වගේම undergraduate සහ graduate සඳහා වෙනවත් වෙනත් professionals සඳහා වෙනවත් වශයෙන් විවිධ category යටතේ වාර අවස්ථා තියෙනවා. මේ ආකාරයෙන් සුසු CV format එකක් ලබා ගන්න 2024 වර්ෂය සඳහා මෙම රැකියාව වගේම වෙනත් රැකියාව සඳහාත් සම්මුඛ පරීක්ෂණ සහ ආයුධපත් යොමු කිරීමේදී පහසුවීම රැකියාව ලබා ගැනීම සඳහා වැඩි අවස්ථාවක් ලබා ගැනීමට මෙම modern CV ලබා ගැනීම අවස්ථාවට මේ යටතේ හිමි කරලා දීලා තිබෙන බවත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මේ යටතේ බලමු කෙසේද online මාර්ගයෙන් නිවැරදිව ආයුධපත් යොමු කිරීම සිදු කළ යුත්තේ කියලා පියවර. ඉදි අපි කලින් සඳහන් කළ ආකාරයට අදාළ වෙබ් පිටුව තුළ ඔන්ලයින් ජොබ් ඇප්ලිකේෂන් වල ක්ලික් කිරීමෙන් වාට මේ ආකාරයේ බලවත් තමයි දිස්වෙන්නේ. ඉදි ඉහළින්ම සඳහන් කළ තිබෙනවා මාස 11ක් කාලයක් පුරා පැවැත්වෙන සීමාසික පුහුණුව සඳහා ආයුධපත් වශයෙන්. ඉදි ඔයාලගේ පර්සනල් ඩීටේල්ස් තමයි මුලින්ම අදවත් කරන්න ඕනේ. ඉදි මුලින්ම ඔයාලගේ උසස් ඉන්නේ ඔයාලා සඳහා මෙම ජොබ් ඇප්ලිකේෂන් එක සඳහා යොමු වීම සඳහා අවස්ථාව ලබාගත් ආකාරය කෙසේද යන්න. ඉදි ඔයාලා කෙසේද මේ සඳහා යොමු වුණේ යන්න වාට අදාළ ආකාරයේ ඔරේ මාකාරයක් මෙහිදී දැක්වීමේ අවස්ථාව තිබෙනවා. ඉන් අනතුරුව එසේජ් සිලෙක්ට් කරාම වාට ඔයාලගේ ඩීටේල්ස් අතවත් කිරීම අවස්ථාව තිබෙනවා. මුලින්ම ටයිටල් එක ඒ වගේම ඔයාලගේ මුල කුරුස සමග නම මෙතන අතවත් කරන්න ඕනේ. ඔයාලගේ සාමාන්‍ය කතා කරන නම මෙතන අතවත් කරන්න ඕනේ. ඊළඟට ඔයාලගේ පර්මනන්ට් ඇඩ්‍රස් එක මෙතන අතවත් කරන්න ඕනේ. ඔයාලගේ ළඟම නගරය මෙතන ටයිප් කරලා අතවත් කරන්න ඕනේ. ඉන් අනතුරුව ඔබේ ජොබ් ලිස්ටින් ඔයාලා අදාළ වෙන ඩිස්ත්‍රික් එක මෙතන අතවත් කිරීම සිදු කර ගන්න ඕනේ. ඉන් අනතුරුව ඔයාලගේ මොබයිල් නම්බර් එක ඒ වගේම ලෑන්ඩ් ලයින් නම්බර් එක ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක නිවැරදිව මෙතන අතවත් කරන්න ඕනේ. ජාතික හඳුන් පත් අංකය හෝ පාස්පෝර්ට් නම්බර එක මෙතන අතුලත් කරන්න ඕනේ. ඔයාලගේ උපන් දිනය මෙතන සිලෙක්ට් කරලා අතුලත් කිරීම සිදු කර ගන්න ඕනේ. ඉන්න අතුරුව ඊළඟට ඔයාලා විවාහ විවාහක භාවය මෙතන අතුලත් කරන්න ඕනේ.
ඊළඟට නැෂනලිටි යටතේ වල එතරත් කාණවල අලගේ ශ්‍රී ලංකන් නෝ වෙනත් නැෂනලිටි එක පාට අදාළ වෙනවා. ඉන අතුර නෙක්ස්ට් බටන් එක දාලා ඉදිරියට යමේ කියා පවතිනවා. වෛදුපති මීලං කොටස සම්පූර්ණ කිරීම සඳහා ස්කූල් ලෙවල් කෙනෙක් වශයෙන් අනුබදම් කරන ආකාරය ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එම ඔප්ෂන් එක සිලෙක්ට් කරාම ඊට අදාළ විස්තර වල පිළිවීමට සිදු කරන්න ඕනේ මීලඟ කොටසින්. ඉනි වාගේ උසස් ඉන්නවා ඔයාලා උසස් සාමාන්‍ය පෙළ විභාගය සම්පූර්ණ කළ පාසල් කුමක් ගන්න එය මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඉන අතුරු සාමාන්‍ය පෙළ විභාගය සඳහා මූලදුර වාර්ෂිකය ඇතුළත් කරන්න ඕනේ. ඉන අතුරු සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විශේෂ සඳහා ලබාගත් සාමාර්ථ්‍ය වල අනිවාර්යයෙන් මෙතන ඇතුළත් කරන්න ඕනේ නිවැරදිව. ඉන අනතුරුව වාගේ උසස් ඉන්නවා ඔයාලා සාමාන්‍ය පෙළ විභාගයේදී ආම වාර්ෂිකයෙන් විෂයම් පහකටවත් සීකෝ ඉහළ සාමාන්‍ය සහිතව සමත් වෙලා තිබෙනවා යන්න. එහෙදී ඒ පිළිබඳ විස්තර මෙතන ඉරස්සෝ නෝ වාර්ෂිකයෙන් ඇතුළත් කරන්න ඕනේ. ඉන්න අතුරු උසස් පිළි භාගය සඳහා මූලදුර පාසල වලින් උසස් ඉක්නවා ඒ ඇතුළත් කරන්න ඕනේ. ඒ වගේම උසස් පිළි භාගය සඳහා මූලදුර වර්ෂය වල මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඒ වගේම උසස් පිළි භාගය සඳහා මූලදුර විෂය ධාරාව මෙතන ඉවරදිව ඇතුළත් කරන්න ඕනේ. ඉන්න අතුරු පුළුවන් නෙක්ස්ට් කියන බටන් එක දාලා ඉදිරියට ගිහිල්ලා ඒ වගේම පතේ මීලඟ කොටස වෙත පිවිසීම සිදු කර ගන්න. දැන් කොටසින් වාගේ උසස් ඉන්නවා සම්පත් බලවත් තුල වාගේ පවුලේ සමාජිකෙක් හෝ නෑදෑවන් යම්කිසි කෙනෙක් සේවය පෙන්වා දෙන්න. එහිදී වලට යොස්ව නොවශයෙන් විමසා සිටු පුළුවන්. යොස් වශයෙන් දුන්න තේ පිළිබඳ විස්තරාත්මක ව්‍යාකරණ ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙනවා. එසේ නොමැතිනම් නොවශයෙන් ලබා දීමෙන් අනතුරුව වලට විමසා සිටනවා. වල මීට පෙර සම්පත් බැංකුවේ සේවාසී පුහුණුව සඳහා හදාරන තිබෙනවා දෙන්න. ඒ පිළිබඳව එරි යොස්ව නොවශයෙන් වලට අදාළ පිළිතුර ලබා දීමෙන් අනතුරුව සබ්මිට් බටන් එක දාලා වලට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක ඔන්ලයින් මාර්ගයෙන් පහසුවෙන්ම නිවැරදිව සබ්මිට් කිරීම සිදු කර ගන්න. එදී මේ ආකාරයෙන් වාගේ රිස්පොන්ස් එක සක්සස්ෆුලි රෙකෝඩඩ් වශයෙන් මෙසේජ් එක දිස්සෙනවා. මේ ආකාරයෙන් තමයි ඔන්ලයින් මාර්ගයෙන් වාගේ අදුම්පත මෙම සීමාසික පුහුණුව සඳහා නිවැරදිව යොමු කිරීම සිදු කරගන්න ඕනේ.